මෙතනදී කරන්නේ ගොඩක් දුරට රසායනිකව මල් උත්තේජනය කිරීමක් තමයි කරන්නේ. හරි හරි. මේකෙදී අපි රසායනික මල් උත්තේජනය කරන්න අපි භාවිත කරන පැක්ලොබියුටසෝල් කියන රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය භාවිත කරනකොට අපිට ගහේ පිළිපැදිය යුතු කරුණු කීපයක්ම තියෙනවා. ඒ වගේම එක එක ප්‍රභේදානුව එක එක විශේෂණුව ඒ වගේ ප්‍රතිචාරයත් වෙනස්කම් දක්වනවා. ඉතින් ඒක බොහොම කල්පනාකාරීව නියම ප්‍රමිතියට අනුකූලව ඒ විද්‍යාත්මක ආකාරයට යෙදීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. නැත්තම් අහිතක ප්‍රතිඵල ඇති වෙන්නත් පුළුවන්. ඇත්තම අපි රසායනික ද්‍රව්‍ය යොදනකොට ගොඩක් ආකාර සැලකිලිමත් වෙනවා. ඒක තමයි ගහේ වයස. මූලිකම දේ වයස කියන්නේ ගහත් අපි සාමාන්‍යයෙන් කියන්නේ බීජ පැලයක් නම් අවුරුදු 5ක්වත් වයස් වෙන්න ඕන කියලා. බද්ද පැලයක් නම් අපිට අවුරුදු 3ක්වත් වයස් වෙන්න ඕන කියලා තමයි අපි කියන්නේ. මොකද ඒ ගහ සම් ප්‍රමාණයකට පරිණත වෙලා තියෙනවා. සාමාන්‍ය අපි ආර්ථික වගාව කරනකොට අවුරුදු බද්ද පැලකින් අවුරුදු 5ක් යනවා සාමාන්‍යයෙන් ගෙඩි ලබා ගන්න. ඒ පීඩුණට පස්සේ අපිට මේ වගේ වර්ෂයේ විවිධ අවස්ථාවලදී ගෙඩි ලබා ගන්න අපිට මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන්. කොහොමද මේ රසායනිකය යොදන්නේ? මෙතනදී වැදගත් වෙන්නේ ඇත්තටම මම මුලින් සඳහන් කළා ගහේ වයස වැදගත් කියලා. ඊට වඩා අඩු ගස් වලට යොදන්න හොඳ නැහැ කියන්නේ. ඊට අමතරව අපි දැන් ගහේ වියන සාමාන්‍යයෙන් ගහේ වියන කියලා කියන්නේ අපි අතුපතර විහිදිච්ච උපරිම දුර ප්‍රමාණය. ඉතින් මම හිතන්නේ ඒක හරිම වැදගත් වෙනවා ගහට රසායනික ද්‍රව්‍ය කොච්චර අවශ්‍යද කියන එක ගණනය කරලා. ඉතින් මේකදී අපි කරන්නේ ඒ උපරිම විස්කම්භය මීටර වලින් මනගන්නවා ගහේ තියෙන අතුපතර විහිදිච්ච වියනේ විස්කම්භය. ඉතින් ඒ මීටර් ප්‍රමාණය මනගෙන ඒ මීටර් ප්‍රමාණයට අපි ගණනය කරනවා කිමිකල් රසායනික ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය. එතනදී අපි එක මීටරයකට පැක්ලොබියුටසෝල් කියන රසායනික ද්‍රව්‍යෙන් ක්‍රියාකාරී සංයෝගයෙන් ග්‍රෑම් 1.5ක් වටන ආකාරයට තමයි යොදන්නේ. හරි. ඔබට ඒක මම තවත් පැහැදිලි කරනවා නම් අපි ගහ විස්කම්භයේ කිවි ගහ මුලේ ඉඳන් දෙපැත්තට කොයිතරම් ප්‍රමාණයක් අතු විහිදිලා තියෙනවද කියලා මීටර වලින් මැනගන්නවා. එක මීටර එකක් සඳහා රසායනික ද්‍රව්‍ය ක්‍රියාකාරී ද්‍රව්‍ය සංයෝගයෙන් ග්‍රෑම් 1.5ක්. එහෙම නැත්නම් මීටර දෙකක් තියෙනවා නම් ග්‍රෑම් 3ක්, මීටර 3ක් තියෙනවා නම් ග්‍රෑම් 4.5ක්. මේ ආදී වශයෙන් ඔබ යෙදිය යුතු රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය වෙනස් වෙනවා. හරි. දැන් ප්‍රමාණය මැනගත්තා. දැන් ඇත්තටම ගත්තොත් වෙළඳ පොලේ තියෙන රසායනික ද්‍රව්‍ය ගත්තාම රසායනික ද්‍රව්‍ය තියෙන 115 තමයි ගොඩක් කාලවලට තියෙන්නේ. රසායනික ද්‍රව්‍ය ගත්තාම 125 තියෙනවා. ඔය දෙකෙන් අපි කල් ගණනය කර ගන්න ඕනේ 100ට ගණන්ව කොච්චරද. මම හිතන්නේ 115 කියන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය ගත්තොත් අපිට පහසෙම කියන ගණනය කිරීමක් තමයි ගන්න ප්‍රමාණය වගේ 10 ගුණයක් වැටෙනවා. ඒක තමයි ලේතිම ගොවි මහත්තයෙකුට ඉතින් පටලවෙන්නේ නැතුව පහසෙන් කරගන්න පුළුවන් ක්‍රමවේදය. මීටර එකක් තියෙනවනම් ග්‍රෑම් 10යි මීටර දෙකක් තියෙනවනම් ග්‍රෑම් 20යි ඒ 115 ක්‍රියාකාරී සංයෝගය තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මෙස් මහත්මයා කියන්නේ ඔබ වෙළඳ පොලින් මිලදී ගන්නා මේ රසායනික සංයෝගය තියෙන්නේ 115 සාන්ද්‍රණය නොවේසේ නම් 125 සාන්ද්‍රණය. 115 සාන්ද්‍රණය සහිත රසායනික ඔබ මිලදී ගන්නවා නම් මීටර 10ක් තියෙන එකකට නම් ඒ වගේ 10 ගුණයක ප්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය යොදන්න ඕනේ. තිරේ දිස්සෙනවා ඔබට ගණනය කරගන්න පහසු ආකාරයට මේ රසායනික ද්‍රව්‍යයේදී යුතු ආකාරය ඒකෙනුත් ඔබට යම් අදහසක් ලබා ගන්නට පුළුවන්. මේ රසායනික ද්‍රව්‍ය සාමාන්‍ය කුඩු වර්ගයක්. මේක ජලයේ දිය කරන්න පුළුවන්. ජලයේ දිය කරන්න පුළුවන්. ඒ දිය වෙනකොට සම්පූර්ණයෙන්ම දිය වෙන්නේ නැහැ. මටියක් වෙලා තිබ්බොත් එහෙම මන්දි වගේ තැම්පත් වෙනවා. නමුත් ජලයේ පහසෙන් ද්‍රාවණය කරගන්න පුළුවන්. එහෙම දිය කරගෙන ගහ වටේට සාමාන්‍ය දූරයන් කියන්නේ ගොඩක් වෙලාවට මුල් උඩ තියෙන ශාකයක්. ඉතින් ගහේ අතුපතර ඇතුළත සාමාන්‍යයෙන් අපි කියන්නේ මීටර 1.5ක් 2ක් වගේ වප්පසරියක් ඇතුළත ගහ වටේටම යෙදෙන වැටෙන ආකාරයට යොදන්න ඕනේ. වැඩි දවස් තියෙනවා නම් රසායනික ද්‍රව්‍ය යොදන එක එච්චර සුදුසු නැහැ. මොකද හේතුව තමයි වර්ෂාව නිසා රසායනික ද්‍රව්‍ය හේදිලා යන්න පුළුවන්. ඒ වගේම තද පෑවිල්ලක් තියෙනවා නම් රසායනික ද්‍රව්‍ය ඒත් සුදුසු නැහැ. මොකද පසේ රසායනික ද්‍රව්‍ය යෙදුවට ගහට අවශෝෂණය කරගන්න අමාරු. මොකද තෙතමනේ අඩු නිසා. සාමාන්‍යයෙන් රසායනික ද්‍රව්‍ය යොදලා දවස් 45ක ඉඳන් මාස 3ක් දක්වා කාල සීමාවක් ඇතුළත මල් උත්තේජනය වෙලා මල් හට ගන්න පුළුවන්. මේ කාල සීමාව ඇතුළත ගහට පසේ තියෙන සම්පූර්ණ රසායනික ද්‍රව්‍ය ගසට අවශෝෂණය වෙන්න ඕනේ. ඒ අවශෝෂණය කරගන්න හන්ද පසේ තෙතමන ප්‍රමාණය හිඟතාවයක් ගහට ඇති විය යුතු නැහැ. ඒක තමයි වැදගත්ම කාරණා. මේකදී අපි කොයි මාතෘකාවල සමහර අවස්ථාවල තියෙනවා අපි දෙන තාක්ෂණික උපදෙස් චුට්ටක් එහාට මෙහාට කරන අවස්ථාවක්. මේකෙදිත් එහෙම කරන්න පුළුවන්. මනින් නැතුව යෙදුවොත් එහෙම මාත්‍රාව අධි මාත්‍රාවක් වෙනවා.
रसायन द्रव्यम गुड़कावे शाकटे अहित प्रतिपल इतकोट अति पुला गुड़क दुड दुट गहा पत्र गुणुम पत्र गुणुम दिन पुलवा गुणक गुणोत्तम गहे बलापुर मल उत्तेजने वावे गह कुमक दिन एक रासायनिक द्रव्य तीन क्रियाकर कमल अहित प्रतिपल तीन नम तेक नतिवेन्न अभी नियमाकार मात्र अवगरणीकर हरिम वेदगा।